ඒ එමනන් සීල්ු දෙදනම තෙරවන්සරණයි අද මේ දුරස්ත්‍ර භාවන අටවිනි දරස්ත භහාවන වැඩස්ථානනි ධර්ම දේශ වාරය සඳහහා අපිසුදු දනම් වෙන්නේ ඒ සඳහා සසිල්ලු දෙදනාම තැන්පත් තෙල සධකාරයක් පාවත්වන්න. නෝ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. රාගೂකෝභන්තේ නිමිත්ත කරුණු දෝසෝ නිමිත්ත කරුණු මෝහෝ නිමිත්ත කරුණු තෙ කීනාසවස්ස භික්කුණු පහිනා ಉච්චින්නමූලා තාලා වත්තුකතා අනභාවකතා හායතිං අනුප්පාද දම්මාතීතිී. අදධවන්ත පිවත් අපි මේ අටවෙනි දුරස්ත භහනා වැඩසටහනට මාාතෘකා වශයෙන් තියබාගත්තේ චිත්ත සංයුත්තේ ඒගැන සංයුත්ත නිකායේ චිත්ත සංයුක්ත්තයේ එන ගෝධත්ත සූත්‍රය ඉතිං අපි පොඩ්ඩක් කෙටියෙන් මතක්කරගත්තවොත් මේ සූත්‍රයේ නිධානය. එක්තර අවස්ථාවකති ගෝධත්ත කියනස්වාමීන් වහන්සේ වැඩවාසය කනවා අම්බාටක කියනවනේ මේ අම්බාටකන වනේ ඇතිබලතින ච්චිකා සන්් ය කියන ප්‍රදේශේ. මේ වනාන්තරයේ ගෝධත්තකන ස්වාමින් වහන්සේ වැඩවාසය කරනකොට උන්හන්සේ බැහැදකින්න පැමිණෙනවා චිත්ත කියීන ගෘහපතිතුමා. එටවස් මේ චිත්ත කියීන ගෘහපතිතුමාත් ගෝදත්තකන ස්වාමින්න් වහන්සේ අතර බොහොම සුහද සාකච්ඡා වක්කඇති වෙනවා. තිේ සාකච්ඡාවේ ඇත්තරම බොහොම ගම්භීට ධර්මයක් තමයි සාකච්ඡා කරෙන්නේ. ති ඒ අවස්ථාවද්ද අහන ප්‍රශ්නයක් තමයි විස්තර කලන්න ඒතකින් මෙතැදදි ප්‍රශ්නය අහල තියෙන්නේ ෝධත්ත වාමීන් වහන්සේ පිළිතුර ලබා දෙන්නන්නේ චිත්ත ගෘහපතිතුමා. ඒ වගේම අපි කලින් දවසක ධර්මදේශනාද මතක්කරගත්තා මේ චිත්ත ගෘහපතිතුමාත් ගෝදත්ත ස්වාමීන් වහන්සේ දෙදනාව බොහෝම ප්‍රඥාවන්ත උතුමන් වහන්සේලා දෙදනෙක් තේරගාතාවලේන ගෝදත් තේර ගාහතා දිහා බැලු හාම මේ ගෝදත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාල් උන්හන්සේගේ තියන ඒ තාදී ගුණය බොහෝම ඉස්මතු වෙනවා. ඒ වගේමයි චිත්ත ගෘපතිතුමා කියන්නේ බුදුරයන් වහන්සේ විසින් උපාසකයින් අතර ආදර්ශය වශයෙන් ඉස්රහිතියාගත්ත තැනැත්තෙක්. චිත්ත ගෘහපතිතුමාැන උපාසකයින්ට ආදර්ශය වශයෙන් නත උපාසකයින්ගේ තරාන්දමකින් ඉස්සරහාතියන මෙින්ම වශයෙන් හුල්ලදී ලතින. ඒහ කසි අපි කේනවන සැරුත්මගරන් මහරතන් වහන්සේලා භික්ෂූන් වහන්සේලාතර ශ්‍රේෂ්ටීන් වශෙන් ඒ අය ආදර්ශ ස්ථානය බදුරයන්හ පවත්තල තියන පනවලතියනවා. ඒවගේම කේමා උත්පලවන්නා දෙ දෙෙන භික්‍ෂුණීන් වහන්සේලාතර උත්කෘෂ්ට ස්ථානය තබලති න ඒ අයවා අදර්ශයට ගන්න කියලා මෙහිින් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපදස්දිිලතිේනවා. ඊළඟට මේ චිත්ත ගෘහපතිතුමාත් හත්තකාලවක කියන ඒ ගෘපතිතුමාත් උපාසකයින් අතර අග්‍රස්ථානය තබල ඒ අයවා අදර්ශයට ගන්න ඒ අදිහා බලලා හැදෙන්න්න කියලා උපාසකයින්ට අවවාද කරලා තියන. භික්‍ෂ මේ උපාසිකාවන් අතර කුජ්ජුත්තරාකයෙන් උපාසිකාවත් බඳුල මල්ලිකාකින් උපාසිකාවත් ඉසරහින් කියයලා ඒත් ඒද දෙනවා අදර්ශයට ගන්න කියලා බුදුරයන් වහන්සේ අනිකුත් ශ්‍රාවකීන්ට න ි ේන චිත්ත ගෘහප තිතුමාගේයන්න දුරාන්හන්සේකගේ පරන්සා ලබපු මේ බුදසාසනයේ බොහෝම ගෞරවනීය පදවයක් කුසලොපු කෙනෙක්. ඉති එතුමා උතුම අනාගමි පලේ පිහිට උත්තමය වශයෙන් හඳුනාගෙන තිේෙනවා ඒේ නිසා බොහොම ප්‍රඥාවන්තයි එතුමාගගේ අහන ප්‍රශ්නයක්ත් බොහොම ගම්ීර ප්‍රශ්නයක් ඒේඉතින්දී ගෝධත්ත ස්වාමීන් වහන්සේ අහන්නේ. මේ විවිධාකාර චේතෝ විමුති තියෙනවා එ චේතෝ විමුත්ති නානත්වයක් දක්වනාකාරයත් එම නැත්තං ඒකත්වයක් දක්වනාකාරයක්ත් කියලා දෙවිදිහක් තියනවදද මේවා නානත්වයක් වෙන්නක් පුළුවන්ද නැත්තම් මේවා විධ වෙන්න පුළුවන්ද. මෙැත්තම් මේ යම්කිසි පර්යායක් තේනවද යම්කිසි ක්‍රමයයක් තියෙනවාද මේවා ඒකත්ව ට යම්කිසි සමවීමට පත්වෙන තත්වයකුත් තියෙනවද කිය ටිකක් සෑහන ගැමරු ප්‍රශ්න ත්තමයිය. මේ චිත්ත ගෘහතිතුමා බොහෝම පෘතුල උත්තරයද දෙෙනවා බොහම ගැබුර උත්තරයක් දෙනවා තමන්ගේ ඒ එකතිකින් පි හිතන් පුළුවන් ප්‍රත්‍යයක්ක්ෂවබෝධය තාත් පැත්තක හිතන්න පුුවන් ුදුරයන්හසේ රහතන් වේ රහතන් වහන්සේලා ඇසුරු කල්ලා ලබාගත්ත බහස්ෘෂ්ඥානය. මේ සියල්ල උපයෝග කරගෙන චිත්ත ගෘහපතිතුමා මේ ප්‍රශ්නය විසඳවවා මේ ගෝදධත්ත සූත්‍රි. ිදත් මතකරගත්වගේ මේ ප්‍රශ්නය මහලතයනවා මහා කොට්ටිත මහරතන් වහන්සේ මහා සාරිපුත්ත මහරතන් වහන්සේගින් ති මේ උත්තරේම තමයි දීලාතියෙන ති මේ උත්තර දෙකේ සමාන ස්ථාවයක්ත්තය නො. එනිසා සැරියුත් මහරතන් වහන්ේ එදා යම් පිළිතුරත් දුන්නද එම පිළිතුරම ලබල දෙනවා මේ චිත්ත ගෘපතිතුමාත්. එනිසා පිට විශවාසේ මේ ග්‍රිත්ත ගෘපතිතුමාගේ උත්තරය භාරගන්න පුළුවන්. මේ චිත ්‍රොතිතුමාම කියන උත්තරයේ. එතුමා සඳහන් කරන්නවා මේ චේතයි විමුත්ති අපපමාන චේතවයි මුත්ති තියෙනවා. ඒවතමයි අපි සාමාන්‍යෙන් කතතා කන්න බ්‍රහ්ම විහාර නැත්තන් සත්ර බම්බ විහරණ කියලපි කතා කරන්නේ මෙත්තා මුදිිතා කරුණා උපේක්කා කියේර. ඒත් දෙවුණ කරන්න පුළුවන් චේතෝයි මුත්ති මට්ටමක් දක්වා. හිතේ තාවකාලික පූර්ණ නිදහසක්. රාගදේශ මෝහාදියයේ කෙලසුන්ගෙන්. වකාලිකව ලබන නිදහසක් දක් දියුණු කන්න පුුවන්. ඒ වගේමයි ආකින් චඥ්ඥා චේතව විමුත්තිය කියලා කෙනෙක් අරූපදිහාන වඩලා එමද තම් වෙනත් වෙනත් ක්‍රමහරහා පවිපස්සනා ක්‍රමහර හා පැමිණන්න පුළුවන් මේ ආකින් චඥා තන කියෙන මට්ටමකට එතැදි ලබන තාවකාලික විමුතියක් එතකොට මේ ආකින් චඥා චේතව විමුතිය කියලා කියන්න පුළුව. ඒ වගේමයි සු්ඥතින් තත්ත්වයක් මේ ෝක සත්වේ පුද්ජලයෙක් ආත්මස්වභාවයක් නැහැකිේලා ඒ එකතකින් තාර්කිිකෝගල්පනා කරලා හිතේ ශූ්‍ය ස්වභාවයක් ඇති කරලා තාවකාලිකව ලබන යම් කිසි විමුක්තස්භාවයක් නිදහස් ස්වභාවයක් නෙකුට ඇතිකරගන්න පුළුව. ඒවගේමයි නිමිති නොගෙන අපිට සාමාන්‍යෙන් සංඥා අනුසාරෙන් නිමති ගැනීමක් සිද්ද වෙනවා නිමිති නොගැනීම හරහා හිත නිදහස් කරගන්න පුළුවන්න්නම් අන්න එබඳු අනිමිත්ත චේතව මුත්තියක්. මෙ මේ හතර ආකාරයකින් එකාතකින් ලබන්නේ නිදහසක්. හැබැයි තාවකාලික නිදහසක් එබඳු තාවකාලික නිදහසක ඒ පැත්ති හතරකින් ආපු නිසා විධත්ව ඇත්තේ. තයතොකට මේ චේතෝ විමුත්තීන්වල යම්කිසි විධත්වයක් විශේෂත්වයක් තිබෙන බව මේ චිත්ත ගෘහපතිතුමා විස්තර කල දෙනවා. හැබ හැමේ එකක් හරහාම යම්සි කෙනෙක් අකපා චේතෝ විමුත්තියකට පත්තුනා නං අන්න එතැදි මේ වැෑ සමවීමක් සියල්ල හරහාම අන්තිමට එකම සමාන තත්ත්වයකට පත්වීමක් තමයි පෙන්නුම් කරන්නේ අන්න එතන්දි මේවා ඒකත්වයකට පත්වීමක් මේවායා සමාන තත්ත්වයකට පත්වීමක් මේවා තිබිච්චර ආහු පාරවල්ල තිබුණ යම් විෂමතාවයන් ටයනං ඒ දුරුවෙලායාමක් සම මට්ටමකට පත්වීමක් එතැදි ලඟාවෙනවා එතෙන්දිී ඉදිරිපත්වෙනවා ඒ නිසා මේ චේතවයි මුත්ති හතර අන්තිමෙද්දී ඒ පඤ්ඥා විමුත්තියක් කරහා ප්ඥා පලවිමුත්තියක් හරහා අකුප්පා විමුත්තියක් කරහා සමානවීමක් මේ චිත්ත ගෘහමතිතුමා පෙන්නුම් කළ දෙනවා. තිය අපි කලින් දවසක ධර්ම දේශනාවදී සාකච්ඡා කළා මේ අපමාන චේතව විමුත්තිත් ඒ අපපමාන චේතව විමුත්තිය හරහා කොහොමද අකුපා චේතවවිමුත්තියක් ලඟා කරගන්න කියල. ඉති මම අද අදහස් කලා ෙතියෙන අනිමිත්ත චේතවයි මුත්තියත් අනිමිත චේතවයි මුක්තියත් භාවිතා කල්ලා අකුප්පා චේතවයි මුති දක් මටමත් දක්වා යන ගමන මොනවගේ ගමනදද කියලා ටිකක් සූත්‍ර දේශනාවන්ට අනුකූලව යම් පමණක විග්‍රහයක් කරන්න ැ අපි මුලින් පොඩ්ඩක් කල්පලා කල බලන්න පුළුවන් මොනාද මේ සං්ඥා මොනාද මේ නිමිති මේ වගේ මේ අපි සාමාන්‍ය මේ ්‍යවහාර කන්න දෙවල් මොනාද කියලා පවන්නේ අපි ඕනම දෙයක් හඳුනගන්න නිමිති ගැනීමක් කරන. ඒක ඇන්නේ අපිතම අපේ දරුවෙක් දිහා අපි බලද්දි අපි දරුවගේ හැඩේ එයාගේ රූපය එයාගේ පාටගේ මුහුණේ හැටි එයාගේ නහය හැටි යාගේ ඇස්සල හැටි යාගේ කොන්්ඩේ ආකාරය එ මේ ඇඳුම් පැළඳුම්වල හැටි ති මේ විදිහට මේ අපි ඕනම දකින රූපයක අපිට සංඥාරගන්න පුළුවන් අපිට ඒවැ නිමිති අරගන්න පුළුවන්. ටවාස අපේ ඒවා හිත ඔක්කොු මතක හිටිනවා යම්පමකට එ ගඩාවෙනවා එට පසේ අපිතු ආයිත් අවස්ථාව දවස්ගාන කර පස්සේ එබ දරුවම දැක්කහම අපිට අර නිමිතටි මතක් කරලා අරගෙන ය අපේ හිතේ තැපත් වෙලා තියෙන මතක ගබඩාවන්ඒ නිමිති ගබඩාවෙන් මේ දැන්ගන්න නිමිතිෙක්ක යම් සංසන්ධනයක් කරලා අපිට අර එදා දැකපු දරුවමයි මේ දැන් දකින්නේ කියලා ඔන්න හඳුරගන්න පුළුව. මේ වගේ රූප පමණක් නෙමි අපට සද්ද සබන්ධු මෙබඳුම දෙයක්ත්තමයි තින්. අපිතමූ තැන් සාමාන්‍යෙන් ඔන්න කපු ටෙක්කෑ ගහනකට එක් ර හඩක්තිේ බල්ලික් ගුරුණනකට ඉට වඩා වෙන සඩක්තිය. ිරවවෙක් අෑ ගහනකට ඉටවඩ වෙන සඩක්තියන්නේ නැතම් පල ගැට එක් හමකෑ ගහන ඉටඩ වෙන සදක්තියන්නේ පූසක්කෑ ගහනුට ඉටත් වඩා වෙන සඩක්තිේ. තියන්තර අපිට තේනොම මේ සද්ධයේ තියෙනන ම්යම් විශේෂ ආකාර. තෝට අපිට යම්වෙලාවකදී පූසෙක්කෑ ගහනකොට හඳු න්න ලුවවා මේ කයගහන්න පූසෙක් මේ බල්ලෙක් නෙමේ මේ පළගැටියෙක් නෙමේ මේ ගිරවෙක් නෙමේ මේ ක අපපුටෙක් නෙමෙහිල් අන හඳු ගන්න පුළවා. දට අපිට තේරවා මේ සද්ධවල තියෙනවා යමක්සි විශේෂ ගුණ. එක යම් යම් ලකුණු තියෙනවා විශේෂතා තියෙනවා සං්ඥා තියෙනවා. ඒ අනුසාරයෙන් අපිට පුළුවන් යම් තීරණකට ලැබෙන්න්න. තින් මේ ආකාරයෙන්ම ගඳ සුවඳ සම්බන්ධනුත් කියන්න පුළුවන්. අපිට පිච්ච මලක්. ගන්න පුළුවන් ඒක සුවන්ද අපි නිලුම් මල හු ගන්නපුලුවන් ඒක සුවන්දී ඒමන්න්නනතං අනි පැත්තතිෙන් කියේනවනං යම් කිසි අසූචි කොක එන්න දුගද හර හඳුන ගන්න පුළුව ඇති මේ වගේ ගන්ධ සුවද සම්බන්ධයනුත් අපිට යම් යම් ලහුණු නිමිති විශේෂතා හඳුනගන්න පුළුවන්. ඒ වගේම රස අපිට පැනිස හඳුගන්න පුළුවන් පැනිරසේ පවා විනිදාාකාර දේවල් හඳු ගන්න පුුව මේකයිවිල සීනිවල පැනිරස ඒ එල්ල දොඩම් මුලින්ගෙන රස අපිූ මේ කැවිල්ලා වෙනත් චොක්ලට හෙකින් එ පැනිිරස කිය අපට ඒ රස හඳගන්න පුුව ඊළට තිත්ත රස හළඟට ඇම්ඹුල් රස ලුණු රස මේ විදිට අපිට විධා කර රස වර්ග ඒඒ රසේටාවනික යම්යම් ක්ෂණ තියන යම් යම් ලක්ුණු තියන යම් යම් සං්ඥා තියෙනවා ඒ අනුසාරයෙන් අපිට ෂණකව වැඩි අපහසුතාවකින් තොරය සංඥා හඳු ගන්න පුළුවන් ඒ වගේ ස්පර්ශයල් දිහාබැලුවමත් අපේ කයේ අපිටම පූසෙක් ඇතිල්ලනවා. එතකට මේ ඇතිල්ෙන්න පූසෙක් කියලා හඳු ගන්න පුුව. ඒම නැත්තන් වෙනත් අපි දළුවක් ගෑනවා එකතකට සමහර විට අපිට යම් පමණක නිනිති ගන්න පුළුවන්. ඒම නැත්තන් කකුලකටුවක් ැනවා. එතකට ඉති අරක න මේ මේ පූසෙක් ඇලෙනවා න මේ කටුවක් ැනවා කිය ඒක වෙනස් ස්වභහාවය ඒගේ ලහුණු අපි හඳ ගන්න පුළුවන්. තුර අපිට තේරනවා ස්පාර්ෂයන් සම්බන්ධයෙන් නොතුන් අපිට යම් විශේෂත්වයක් යම් ලකුණු ගැනීමක්. ය වෙන්කරද දැන ගැනීමක් හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. හිතරෙන අරමුණු සම්බධයුත්තේ වගේ මයි හිතර රාගයක්ෙනකොට ඒක යම් වෙනස් කමත්තියන. දේශයකට වඩා රාගය එන නිමිති වෙනස්. එතකොට හිත පැටලු නහම ඒන නිමිති එන ලකුණු හිටඩා වෙනස්. ඇති මේ වගේ අපිට සංඥාවන් මේ විෂය ධාරාවන් හයක් කොස්සේම විත කරන්න පුළුව මුදුරාන්ස විදිහයට විස්තර කරනවා සංඥාකායක් කියලා එකන සංඥා ගොඩවල් හයකට දාලා බදරයන් වහන්සේ විස්තරකනවා රූප සංඥාතියනවා සද්ද සංඥාතයන රස සං්ඥාතියනවා ගඳ සංඥාතියනවා ස්පර්ෂ සඥාතියනවා හිතටන අරමුණුවල සංඥාතියනවා ති මේ අනුව බැලුහාම මේක බොහොම පුළුල් ක්ශේෂත්‍රයක් එ පුළුල් ශේෂත්‍රය පුරාම විධාකාර සඥ සංඥාව ලිංක් අපේ හිත නිතරම කැලබිලා තමයි තියෙන. එක් අපි ඇහ අරගෙනින් ඇහැ ඇරගෙනඉන්නකොට ඒ ඇරිච්ච ඇහැ හරහා අපේ හිත ඇතුළට ඔන්න නිමිති යනවා ඇහැක කියන්නේහු දෙෙක් මේ උපකරණයයක් පමයි ඒ ැ හර ඔන්න නිමිතය ගිහිල්ලා තැන්පත්වනවා හිේ කියට කන ඇහෙනකොට ඒ විධාකාර සද්ද හැෙනව ඇතන්ද අපි නිමිති ගන්නවා ලකුණු ගන්න තේවත් ගිහිලා හිතේ තැම්පත්වෙනවා නාසෙන් ගඳ සුන්ද බලද්ධ තේවා අපි කැමති කැම්ි දේවල් වැඩි වැඩියෙන් ඔන්නා ග්‍රහණයකර නො ති ඒවත් ගෙහිලා හිතේ තැන්පත්වෙනවා. දෙ මේ තැම්පත්වීමට එමනත්ම් මේ නිමිත අපේ හිතේ පතුලේ ලැග ගැනීමට කියෙන අනුසවීමක් අනුසන්තිකලා වචිනේ පාච්චි කරනව ධර්මී. එකැන අපි මෙත් දැක්කා පමණින් අයින්වෙන්නෙ නැහැ ඒව යම් කොටසා අපේ හිතේ තැන්පත්වය. ඒගේම අපි රස බලනුපට කැමැතිකැමිති දෙවල් රස බලන් රස බලන්න.ඒය සම්බන්ධයෙන් යම්කිසි නිමිති ගැනීමක් සිද්ධ වෙලා ඒ නිමිති අපේ හිතේ තැන්පත්වෝ. සියල්ල සැපත්වෙනො නෙම යම්කිසි ප්‍රමාණයක් අපේ හිතයට වැඩියම් කෙලෙස් දනවපු නිමිතිටික අපේ හිත තැන්පත්වෙනවා. ඉනට ස් පර්ෂයන් සම්බන්ධනුත් එපමණයිැන අපිට යම්හෝස් පර්ෂයක් අපේ හිතේ ප්‍රාග දැනුනානං දේශ දැනවවානම් අපේ හිත පැටලුනානම් සහන ප්‍රමාණයක් අපේ හි තැපත්ව. හිතටපු අරමුණ වලි නොත් යම්කිසිේ රාගදේශමෝහහාදී කෙලෙස් වැඩියෙන් දනවන නිමිති ටිකා පේහිත තැපත්වවා. ති බැලුහාම මේ නිමිත්ත කරනය. එ නැත්තම් මේ හිතේ නිමිති තැන්පත්වීම තනිකරම අපේ අවාසර තමයි හිටලතියනි. ඒයන්නේ මෙ තැම්පත්තුනේ නැත්තං එකතකින් අපේ හිත පොහම නිර්මලයික කියන්න පුළුවන් ොහොම පිරිසුදී කියන්න පුළුව. නමුත් ක්‍රමාණකූලුවව සිද්ධ වෙන්නේ අපේ හිතේ ටිකටික මේ නිමිත්ත කරනේ උත්සන්නවීම. නිමිති වැඩිවීම තමයි සාමන්‍ය සිද්ධවෙෙන් ඇති මේගේ ඒතරම් අමාරු නැහැ අපි තේරුම් ගන්න. අපි පුංි කාල පුචිදරුවෙක්ගේ හිත දිහා බැලුවොත් ඒක නිකං හරියට සුදුරෙද්දක්වාගේ බොහොම පිරිසුදු හිතක්තේන්නේ. මද ඒ තරන් තාම මේ ලෝකෙයට විවෘත වෙලා නෑ කතා කරන භාෂාවක් දන්න නැහැ රූප හඳුුවන්න නැ සද්දහඳරන්න හැ ගඳුුවද විශේෂතාවක් නැහැ නමුත් එතින් යම් දැනීමත්යෙනවා. නමුත් මේ වැඩහිටියයෝගක වගේ හර නිමිති ඇතුළි තැන්පත් වෙලා නෑතාම්. නමුත් අපේ ඔන්න ඉස්කෝලිගිහිල්ලා අකුරු ඉගෙනගන්නවා පාට හඳුනගන්නවා. ඒ ඒ රසවර්ග ඉගෙනගන්නවා සද්ද හඳුනගන්නවා ති මේ ඔක්කෝම හරහා පොඩ්ඩ පොඩ්ඩය අපේ නිමිති ප්‍රමාණය සංඥා ප්‍රමාණය වැඩිදියුණු වෙන් පටන් ගන්න. හිට පස්සෙතින් අපි ඉගෙන කියාගන්නකොට තව තව නම්ගම් ඉගෙන කියයාගන්නවා. ඊළඟට භාෂාවන් ඉගෙන ගන්නවා. අ නානප්‍රකාර විෂයන් ඉගෙන ගන්න අදකාලෙ හට තොරතුර දක්ෂණය හරහා සෑහෙන තොරතුරු පැසක් අපේ ඔලුවෙටා පිදාගන්න පූපවාහිනය හරහා තොරතුරු ගන්න රේඩියෝ ගුවන් ඉදිලි රහාපී ොරතුරු ගන්න අන්තර්ජාලය හරහා තොරතුරු ගන්න අද දන්නම නැතුේ තොරතුරු හරහා අපේ හිත අවුල්වෙන තරමටම. අපේ හිතේ මේ නිමිති ඔද්දල් වෙන තරමට මේ ඔක්කොම පැටලිලා හිත සම්පූර්ණම වල්බූත වෙචත් වභායක් වයීම. එබඳු හිතක් මයි හෙමනං ඉතින් අපිට කවදාහෝ සුද්ධ කරන්න වෙන්න. තැන් එතකොට මේ නිමිති ගැනීම සිද්ධ වෙන්නේ රාගෝද්දේශ මෝහ හරහා කියලා දහමේ ස්තර වෙනවා. රාගෝකෝ ආවුසෝ නිමිත්ත කරනු. දෝසෝ නිමිත්ත කරනු, මෝහෝ නිමිත්ත කරනු කියලා, මේ ගෝතක්ව සූත්‍රයේදී මේ චිත්ත ගෘහපතිතුමා සඳහන් කරනු. ඒක කියන්නේ. රාගය තියනොට තමයි නිමිති ගැනීමක් සිද්ධ වෙන්නේ. දේශය නිසා තමයි නිමිති ගැනීමක් සිද්ධ වෙන්නේ. මෝහය නිසා තමයි නිමිති ගැනීමක් සිද්ධ වෙන්නේ. මේක තවත්ඇත්තකින් විස්තර කන්නවා අංගුත්‍රණිකායේ දුකනිපාතයේ කැන කරුණු දෙකක්ගෙන කොටසේ සනිමිත්තා භික්කවේ උපද්ධති පාපකා කොසල දම්මා නො අනිමිත්තා. බදුරයන් වහන්සේ නිමිති ගැනීම සම්බන්ධයෙන් කරන බොහොම ප්‍රබල ප්‍රකාශයක්. උන්හන්සේ කියන්නේ මොකක්ද සනිමිත්තා භික්කවේ උපජ්ජති පාපකා කුසල දම්මා නො අනිමිත්තා මහනනිමේ යම් තාක් පාපක කුසල ධර්මයන් තියෙනවද ඒ සියල්ල පහළ වෙන්නේ නිමිති සහිතවමයි නො අමිත්තා නිමිති රහිතව නොයේ ඒන් පිවත්න අපි අහල තියෙනවා නම් යම් හෝ අකුසලයක් අපි තු ැම අපි බුද්ාගම හධාරනවා ධර්මයට සවන් දෙෙනවා පොත්පත් බලනවා නානක් ප්‍රකාර විදදිහට අපි අහලති නො මේ කුසල් අකුසල් ගැන නම්ම මේ බුදුරජයන් වහන්සේක යන්නේ යම්ම හෝ අකුසලයක් සිද්ධ වෙනවා නම්. යම්ම හෝ අකුසල පාපක ධර්මයන් මේ ලෝක තියෙනවා නම් ඒ සියල්ල නිමිතිසාහිතයි එන අපිට හිතාගන්න පුළුවන් නිමිති රහිතව අකුසල් සිද්ධවෙෙන නෑ යම්හෝ අවස්ථාව අපේ හිත නිමිති සහිතව කටයුතු කරදදී එමනම් අකුසල් සිද්ධ වෙන්න පුළුවන් හැබ නිමිති සහිතව කුසල් සිද්ධ වෙන්න පුළුවන් හැබැයි අකුසල් සිද්ධවෙන්න නම් අනි වාරයෙන්ම නිමිති සහිත වී යුතුමයි. ඊරඟට බුදුරන් වහන්සේ කියනවා තස්සේව නිමිත් අස්ස පහන ඒවන්තේ පාපකා අකුසලා දම්මා න ොතීති යම්පති කරමයක් කරහා එම නිමිති ප්‍රහාණය කරාව. එවිට අන්න ඒ පාපක අකුසල ධර්මයන් සිද්ධ වෙන්න නෑ. ඒවට ඉන්න හැකියාවක් නෑ. ඉති එතකට අපිට තේරවා නිමිත්ත කරණය කියන එක සෑහෙන ප්‍රබල අංශයක්.ගැන අපේ හිතේ රාගදවේශමෝහෝ තියෙනතාක් අපි නිමිත්ත කරනයට ලක්වෙනෝ. අපේ හිත නිමිති ගන්නෝ. අපේ හිතේ රාගදේශමෝහ නැත්තං එමනම් ගැනීමක් සිද්ධවෙන්න විඩිහක් විදිහක් නෑ අපි ඒකත් පොඩ්ඩක් පසිතාකච්ඡා කරමු තැන් එතකොට මේ ගෝධත්ත සූත්‍රයේදී ගෝධ චිත්ත ගෘහපතිතුමා දැන් ඔන්න උගන්නනවා චේතවයි මුක්තියක් මොකදද අනිමිත්ත චේතවයි මුක්තිය දැ මේ අනිමිත්ත චේතවයි මුක්තිය ඒ වචනේම තියෙන්නේ නිමිති රහිත බව නිසා හැදිච්ච චේතවයි මුත්තියක් හි නිදහසක් ඇතිවෙලා කුමක් හරහාද නිමිති රහිතවීම නිසා. නිමිතිවලින් හිත තොරවීම නිසා නිමිතිවලින් හිත නිදහස්වීම නිසා. තැන් එතකොට නිමිති සම්බන්ධයෙන් සං්ඥාහම්බන්ධයෙන් කපිට තේරණවා මේකේ සෑහෙන ගැඹුරක් කතා කරන්න වෙනවා. ඒවගේ මේ නිමිතිවල තවත් මම පොඩ්ඩක් තියෙන භයාානකත්වේ මිතර කරන්නවනම් තැන් අපි දන්ව සාමානයෙන් අපේ හිත කතා කරන. අතෝරක් නැතුව අපේ හිත කියවුණු හරි නිගන් දෙන්නෙ කඇතුලිඳ ර්ඩු කරන්න වගේ එකනෙක් එකක් කියන තවයික්නෙන තවයිකක් කියන. එකනෙ අදහසක් කියන තවයිකනෙ තවදසක්කන. ඇතින් අපි හරි නික අර නණඩුවට ැදිවෙච්ච මනුසෙක්ගේ අතර මැද එක්ගේ අපි දෙන්නගෙන්ම ගොඩිනු. ඔන්න වගේ තත්ත්වයක් සමහනට අපේ හිතේ පෙන්ඩුම් කරනවා. ඉතින් මේක කෙලවරක් නැති කතාවක්. එන් කිෙලෝරක් නැති වටවල්ලන්නේ යාමක් වශයෙන් හඳුනගන්න පුළුවන් මේකට කියනෝ ප්‍රපංචයක් කිය.ඒකයන්නේ හිත කෙලෝරක් නැතුව කියෝනොවා කියල කියවල සම්පූර්ණයෙන් පැටලෙනවා. පැටලිලා මේ පැටලැවින්න අපිට ලහාාගන්නත් බැරි තරමට පැටලිලා ඒවගේම අපිට මේකද නවත්ත ගන්නවත් බෑ දැන් ඔන්න හිත කියෝ නවා හිත අතට යනවා ඒ ඔස්සේ සෑහැනලාවක් කිවා අනාගත යනවා යිත් අතීත යනවා යිත් අනාගතයට යනවා රපගෙන කල්පනාන්නවා සදගන කල්පනනා කරන්නවා රස ගැන කල්පනා කන්නවා අයි රූපගෙන කල්පනා කරනවා අයි අනාගතය සැලසුම් හදනවා ආයිත්තුන්න අතතිතටයනවා යොමන හරි මතක් කන්නවා අයිත්තුොන් නාගතයනවා හිතේ බය ඇති කරගන්න ඔන්න අයිත් අනාගතය ගන්න සැලසුම් හදනවා ආයිත් බලාපොරතුතියාගන්නවා අතෝරක් නැතිව මේ විදිහෙට වටවල්ල්ලේ හිත යනු කතන්දර ගොතර. නම කතාගොතන සිහින මවන ති මෙන්න මේ සිහින මැවීම නව කතා ගෙතීම කන්ද ගෙත ප්‍රපංචකරණය සාමාන්‍යයෙන් ප්‍රථ්ජන මනසක පහුලව සිද්ධයෝ. මේ නිසා කෙතරං අපිට හානිකරදක එනව නං අපිතු පුංචි සිදුවීමක් අපේ කාරයයාලි සිද්ධ වන. න් අප ගෙර පුංචි සිදුවීමක් සිද්දවන. නමුත් මේ පුංචි සිදුවීම අපේ හිත ඇතුළේ මේ කතන්දර ගෙතීමට ලක්වීම නිසා. ප්‍රපංච කරණයට ලක්වීම නිසා. ඒ පුංචි සිදුවීම මහා ප්‍රබල සිදුවීමක් දක්වා අපි හිතිං වර්ධනය කරනවා අපි සාමාන්‍යයෙන් කතාවට කිෙන එක හත කන්නවා කියලා අන්න එක හත කිරීමක් අපේ හිත ඇතුළි මේ ප්‍රපංච කිරීම නිසා සිද්ධයනවා. ති බුදුරජණන් වහන්සේ කියනවා මේ සාමාන්‍ය සත්්‍ය ප්‍රජාව දෙහා බලලා ප්‍රපංචාභි රතා පජා කියෙන මේ ප්‍රජාව දෙවියන් මිනිසුන් සහිත මේ සත්්‍ය ප්‍රජාව ප්‍රපංච කරණයට පුදුමාකාර ඇල්මක් දක්වන. පට ිංගඉන්න බෑ අපි මක්කර හිතා ඉන්න. එක් අතීේ ගැ හිත හිතා ඉන්නොනෙක්කවා අනාගතය ගැන හි හිතා න්නො සිහින මවමවා ඉ ඕනේ මේ තුළින් අපි ලොකු ආස්වාදයක් ලබනෝ. අපේ හිත පැටලෙනවා අපේ හිතරාගේ ඇතිවෙනවා දේශය ඇතිවෙනවා එවැන් හිත දැවෙනවා ඒත් අපි නතර කරන්නේ අපි හොහේ හිත හිතා හිත හිතා න්නවා. ට වැඩක්රන්න නැත්තන් අප හිතම අපි ැන් ැත්තක්ු දල්ල කරන වැඩක් කරන්න නෑ නැං විශේෂ වැඩක් කරන්න නැහැ ස්කෝලි වැඩක් නැහැ. රාජකාරි වැඩක් නෑ. අපි ඒත් නිකං ඉන්න අපි අපි ටක් සුව පහසු ආසනයකටගේ හිල්ලා ඔන්න කල්පනා කර කරන්න. හිත කියෝ කියෝ ඉන්න. ඒක ඒතරම් හරි නැත්තං අපි හි ඇහට අරමුණු ටිගදදිලා රූපවාහණයකි ස්‍රහටග හිලමේ කියෝන එකට තව උල්පන්න්නන්දන තව පොහරට එකක් ලබල දෙෙන. ට රපාහහිතෙන් පෙන්න ටෙලිනාට ඒක යනවා ොකක් හෝ මනක්කල්පිත කතාව. හොන්න අපේ මනක්කල්පිත කතාවගෙන අපේ හිතේ කතාවක් ඇතිකරගන්න. අපේ හිතේ ඔන්න ප්‍රපංචයක් ඇතිකරගන්න. එම නඇත්තම් අපි ඔන්නසිින්දුවක් කහනු ඒක තියෙනවා අපිහිට මොන්න විරහ ගීතයක් ඉති අපි විරහ ගීතය රසවිඳමින් අපි හිතේ කතාවක් ගොතාගන්න. අපිත්ඉතින් ඒ විරහ ගීතය ඇතුි ජීවත්තයවා. අපිත් ඒක රංඟපාන අපිත්තඒකින් එක ගහනවා අපි ඉතින් කඳළු පෙරෙනවා මේ විරහ ගීතේ ඒ විරහා වේදනාව අපි ඇති කරගෙන ප්‍රපංචයක් ඇතුළි අපි දුක්කෙනනවා. ඉති මෙන්න මේ වගේ මේ ප්‍රපංච කරණය අපේ ඇතුළේ සිද්ධ වෙන්න මූලික හේතුව නතඟ ප්‍රපංචයේ මූල හේතුව ප්‍රපංචයේ නිධානය සඥඥාවක් බවර් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. සංඥා නිධනාහි පපං්ච සංකා කියලා මේ ලාහ විවාද සූත්‍රේද බොහොම ප්‍රබ ප්‍රකාශයක් බුදුරජාණන් වහන්සේ කරනවා තැම් මේ අපි කතාකරපුයේ වටවලල්ලේයම අතෝරක්නැතුව හිත දොඩමලුවීම ප්‍රපංච කරණය මෙ සියල්ලට මුල තියෙන් මේ සියල්ලේ පටන් ගැන්ම තියන්නේ පුංචි සංඥාවක නැම් මේ පුංචි සංඥාවකින් පටන්ගත්යක තමයි ඔඩුදුව ලගිහිල්ලා අන්තිමට අරම් හා ප්‍රපංචයක් දක්වා වර්ධන වෙලා තියන්නේ ඒ බව ලස්සන්ට හෙළිකරනවා මහාකච්චාන මහරහතන් වහසේ මදු පින්ඩිකසූ ත්‍රේදී උන්හසේ බොහොම සියුම් තැනකින් පටන්ගරගෙන කොහොමද මේ ප්‍රපංචියත් දක්වා වර්ධනය වෙන්නේ කියලා කියල දෙනවා. මුලින් ඇහැත් රූපයක්ත් මුල්ලෙලා චක්කු විඤ්ඥානයක් කටගන්න ඉට පස්සේ ඒ චක්කු විං්ඥානයයක් ඒ හැත් රූපයක්ත් වන එකට අරගෙන අපි ස්පර්ශයක් කියල කියේන ස්පර්ශය නිසා වේදනාවක් කටගන්න ඒ හටගත්ත වේදනාව හඳුනගන්න. යංවේදේදි තන් සංජානාති. ඒ හඳුනාගත්ත තැනින් අපි නතරවෙන්නේ නැහැ හඳුනාගැනීම තමයි සංඥාවල කාර්ය සංජානාති කියල කියන්නේ හඳුනාගන්නවා කියන එක තොට ඒ සංඥානනයඇතගේ හඳුනා ගැනීම එතනින් න අතර නොකර පි එතන පොඩ්ඩි විතර්කයක් පහලරන්න පොඩ්ඩි සිතුවිල්ලක් පහලගන්න පෝඩක් අපි ඒහර හිතනවා ැ මේ හිතල් හි සිතුවිල්ල අප එතින් අතරගන්නෙන ඔන්න අයි තව පොඩ්ඩක් හිතන තව විතර්කයක් පහල කරගන්න එතනි අතර වෙන්නෙන තවත් පොඩ්ඩක් හිතන තවත් විතර්කයක් පහල කර ගන්නවා මේ විදියට තයි මේ හිතීමේ යාන්ත්‍රණය පටන් ගන්න දැන් හරිට නිකං හිතීමේ එංජිම ස්ටාට් කලා හිත එංජිම ඔන්න දැන් අපි ආරම්භ කලා ැගන්න ටික ටි දැ එකගේ පණ ගැන්වෙලා එනවා හිතන යන්තය ඔන්න දැ අපිටන් ගත්තා. පනගැන්වා දැන් ඇත්තටම මුල්ලදී ටිකං හේතු පල දහමක් වශයෙන් තමයි මේ හැට රූපයක් මුල ගැසිලා මෙතන චක්ක විඤඥානයක් පහලවීම කියන එක ට ස්පර්ශයක් කියන එක වේදනාවක් කියන එක දක්වා තියෙන්නේ ඉටත් එහා හඳුනාගැනීමත් දක්වා තියන එකතාතකින් හේතුල දමක් කියන්න පුළුව ඒක නික බ සිද්ධ වේ. ඒතුටිකස්ුනට පස එක සිද්ධ වෙනවා. ඊට පසේ තමයි අපි පොඩ්ඩක් මේට අත දාන්න දැවන්න ඒ පුද්ගලය මැදිහත්වෙනවා එයා දැන් වුවමනාවෙන් එයාගේ තියන නො දන්නාකමට එයා දැම් පොඩ්ඩක් මේ හටගත් සඥඥාවට මේ හඳුනා ගැනීමට යා විතර්කයක් එකතු කරනවා. ඒක දැන්යා අතින් කරන්නේ එයාගේ වමනාවෙන් ඒක දැන් කරන්නේ තැගොන්න තම විර්කයක් යුතු කරනවා යාදි වුවමනාව ර්යක් එකතු කරන යාගේෝමනාවෙන් තවස් සිතු ඉල්ක් එකතු කරන යායගෝගනාව මෙහම මෙෙම පොඩ්ඩක් දැන් අහියට නිකං අර පරණ ත්ත්‍රෙක්ටරයක් අතින් කරකෝලා ස්ටාර්ට් කරනෝ වගේ පටන්ගන්න වගේ දැ මේ පුද්ලයා පොඩ්ඩ 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 අර හිතන යන්ත්‍රයට පණදනවා දැ මෙහෙම පණදුන්නට පස්සේ ඊළඟ අවස්ථාවක් එනවා දැන් මේ හිතන පුද්ජලයාගේ සහයෝග අවශ්‍යනෑ දැන් හිතට පුළුවන් තනියම හිතන්න දැකද වෙන්නේ තැන් හිත තනින් හිතනවා. අතීත ගැනට අතිට පයිනවා හිතන නාකට පයිනවා හිතනවා රූපෝල්ට පයිනවා හිතනව සද්දවලට පිනවා හිතනවා ගඳ සුන්ඳට පනිිනවා හිතනවා. දැන් ඔන්න ඇතුළේ එන්ජිම පටන් අරගෙන හිතන යන්ත්‍රය දිගටමත් ක්‍රියාත්මක වෙනවා දැන් මේකේ අවාසනාව කියන්නේ දැන් අර මේ යන්ත්‍රේ පණගන්නවපුූ පුද්ජලයාට ඕමනා වනත් මේක නවත්වන්න දැන්න අත් ගන්න බැෑ. මේ හරි ලස්සට දහමේ විස්තර වෙනවා තතෝ නිදානං පරිසං පපං්ච සං්ඥා සංකා සමුදාචරන්ති. අතීතනාගත පච්චුපපන්නන්නේසු චක්කු විඤයේසු රූපේසු. මේ අතීතය අනාගතය සම්බන්ධෙන් මේ ඇහින් බැලිය යුතු රූප මුල් කරගෙන මෙන්න මෙබඳු ප්‍රපංචයක් මෙන්න මෙබඳු ඇතුල කතාවක්. මෙන්න මෙබඳු වටවලල්ලේ යාමක් මෙන්න මෙබඳු හිත දොඩමලු වීමක් සිද්ධවෙන්න පුළුවන්. ති මේ විදිහටම සද්ධ නිසාත් සිද්ධ වෙන්න පුළුවන්, මේ විදිහටම ගඳ සුවද නිසාත් සිද්ධ වෙන්න පුුවන්, මේ විදිහටම රස නිසාත් සිද්ධ වෙන්න පුළුවන්, මේ විදිහටම ස්පර්ශයක් නිසා සිද්ධවෙන්න පුළුවන්, මේ විදිහටම මනසිම්ම හදාගත්ත යම් සංඥාවක් නිසා සිද්ධවෙ වන්න පුුවන්. අන්තිමට බැලුහාම මේ හිතන යන්ත්‍රයේ නැත්ත ඒ ප්‍රපංචයේ ඒ සිතුවිලි ධාරාවේ ඒ දොඩමළු බවේ, හලිත් පවට පත් වෙලා කවුද අර සිතීම පටන්ගත්ත පුද්ගිල. එයා එාව මැඩ පවත්වනවා දැම් මේ ප්‍රපංචේ මගින්. ති මේක තමයි සාමාන්‍යෙන් මාන්සි රෝග තත්වල දී දැම්මුුගක් වෙලාට හඳුරගෙන තියෙනෙ දැම් පාලනය කරගන්න බෑ එයාට පාලනය කරගන්න බෑ අතෝරක්නතු හිතනවා ඉති මේක අපිතම මොකක් හෝ අවාසනාවතයක් සිද් වෙලා දැන් යායෙක හිනන්නටන්ගත්ොත්තේ සුදු විච්ච කේදවාචක හිතන්නටන්ගත්ොත් අපිත න්න දරුවෙක් නැව. ම්මනක් තාත්ත කරෙක් මේ ගැන හිතනවා. ඉති මේක ඔඩු දියවොත්තහෙම හිතලා හිතල හිතල හිතලා දැ එයාට නතර කරගන්න බැහැ ඒ හරහාම අන්න විශාදයට විවිධාකාරමාන්සි ග්‍රෝගවලට යාලක් වෙන්න පුළුවන්. තින් බැලුහම බොහෝම භයානක තත්ත්වයක් දක්වා මේ හිතන යන්ත්‍රය අපිව එකකන යන්න ඉඩ තියෙනවා. තියනිසා මේ හිතීම මේ ප්‍රපංච කරණන්නේ මේ හිතේ දොඩමළු බව එකත්තකින් පාලනය කරගතයුතු ත්ව එක මේ භාවනාවෙන් මේ පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් අපිට ඇතිකරගන්න පුළුවන් නම් එක අතිශ්‍යය ප්‍රයෝජනවත්තේරවා දැන් මේ ප්‍රපංච කිරීම මේ දොඩ මළුවීම එකාතකින් එක පාටම් පාලනය කරන්නත් බෑ මොකද අපිට එකපාටම මේ තරම් මේ ඔඩුදුවපු හිතක් මේ තලන් අසාන කාරී බවට පත්ච්ච හිතක් මේ තරම් ප්‍රපං්ච කරන හිතක් වටවලන්නේ යන හිතක් හිතිම්ම නවත්තගන්න හැකියාවක් නෑ. එම අපිට මේ සඳහා විධාකාර ක්‍රමෝපයන් යොදන්න සිද්ධයෝ. ඒේකක් තමයි දැං ඔයා අපි සාමාන්‍යෙන් සක්මන් භහවනාවගේ දෙකදි පුළුවන්තරන් උත්්සාාන්තව හිතව හේ කියියෝපු දෙෙන් ප්‍රශ්නයක් නැහැ මට පුළුවන්ද මේ පාදයට හිතතියන්න වටින් වරකෝ. අවස්ථා කීපයක් හරිමං උත්සාාවන්ත වෙනවා මෙ මේ පාදේස්පර්ශ්යට හිත යන්න. අවධහනේ පාදේ ස්පර්ෂයට ගන්න. මම්පාදේපොලේ වදනෝ එතකට හිතට හිත තියනවා. ඕන්නන් මේ කටයුත්තටිකක් පහසු කරන්න වම කියලා කියනවා. අයි දහුණු පාදේ පොලේ වදිනෝ එතන හිත තියන්න උත් සහන්තයනවා. සාර්්ථක වෙනවා මදිදං එතන දහුණ කියල වචනයක් පවා කියනවා. හිතිං මුුණනවාව දහුණ කියලා හිත ඔහේ කියෝනවා හැබයි ඒ අස්සේ මත් කොමකෝ මහරි. වම දකුණ වම දකුණ කියලා අර ප්‍රපංච අස්සේ මට වමන අස්දයෙකුත් දානෝ ැ ටික ටිකටි අපේ අධ අ හිත ඇතුළ තිබිච් චිත්ත ශක්තිය අපේ අවධානය ගිලගැෙන තිබිච්ච ඒ ස්වභභාවය විටින් විට බාධාවෙනවා. බාධවෙලා බාධ වෙලා හිතමු අපේ යම්පමලෙක සාර්ථකක්ත්වයක් අපි ලැබුණ නම් මේ සක්ම භාවනාවද. අපට තේරෙනවා දැන් අන්න පියවර හතරක් පහක් අපට සිහිෙන් යන්න පුළුව සතිය එන් යන්න පුළුවවා. ඒක යන්නේ හිත කියෝනව අඩු වෙලා හිතේ ප්‍රපංචකරණය යම් පමණකට දුරුවල වෙලා ඒ වෙනුවට ඒ වෙනුවට අපිට පියවර පහක් ඔන්න අපිට ඕමනා තැන හිත පවත්වගෙන යන්න පුළුව සතිය පිහිටවෙලා. දැන්ඉන්න සිෙහින එක නෙමේ. දැංඉින්න ප්‍රපංචයක නෙමේ ැ ඉන්න තුළ කතාවක නෙමෙයි දැන් ඉන්නේ දෙඩවිල්ලක නෙමෙයි ඒ වෙනුවට මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවක තමයි හිතඉන්නේ. ඒ එකතකින් කියනවා මේක හරියට අර මහා ගන ගල් පර්වතයක පැලඉරක්ගියාවගේ වැඩක් නැ සිද්ධ වෙන්නේ. අරව තරම් මේ කෙලෙස් දරාවක ප්‍රපංචයක සිතුවිලී සමුදායක දෙඩවිල්ලක හිටිය හිත හරිනිකං මොහොතක නැත්තං පියවර කිහිපකදී මේ ොහොත ඇවවිල්ල වර්තමාන මොහොත ඇැවිල්ල කයත් එෙක් ඉන්න පටන් අරන් වර්තමානය ඉන්න පටන් අරම් ඒක එකකින් ලොකු අබදවීමක් ඒක අපේ මේ චිත්ත සතාන සිෙද්ධ එන ලොකු පෙරලියක්. තාම හැබයිඉතිං මේ අල්ල හිට මටමක් නෑ ආයිත් ගිහිල පපංච කරනු ආයිත් ගහිල කියෝඩෝ හැබැයිඉති මේ යෝගාවචනය අවිතමයා වැඩේ අතහරන්න නැහැ අධහිරවෙන්න නෑ නැවත නැවත කරන. තනවතයා උත්්සාාවන්ත වෙනවා. ඒ උත්සාායයා අරහා පිතම වන්න පේවර දහයක් දක්වා යටට දැන්වන්න පුළුවන්ගෙන පේර විස්්සත් දක්වායටට දැම් පුළුවන්ගෙන මේ කොනේ ඉ එහා කොනට අනකම්ම සිහයෙන් යන්න සතිය පිහිටුවන්නට පුළුවන්ගෙන. ති ඒක යන්නේ දැන් ටික ටික අර ප්‍රපංචේයට ලැබෙන ඊඩ අඩුවෙනවා. ඇතුළේ කතාවට දෙන ඉඩ අඩුවෙනවා. ඒ ඇතුළෙ කතාාව විසින් බුදුරගන්න අපේ චිත්ත ශක්තිය අපිට ඉතිරි වෙන න් අපේ චිත්ත ශක්ති අපි ටිකටික අපිට ෝමනා තැනට අපි ියොමු කරන අප අධානය අපි ටෝමනා තැනට අපි ියොමු කන්නවා. එහෙම කරන්න කරන්න ටි ටිර ප්‍රපංචය හීන වෙන්න පටන්ගන්න. ප්‍රපංචේය පොඩ්ඩ පොඩ්ඩ බොඳ වෙන්න පටන්ගන්න. ඒක බල බිඳන්න පටන්ගන්න. ඇති බුදුරාන් වහන්සේ මෙතනින් අතර කරන්න නැහැ දැන් ඔන්න මේකට ප්‍රඥාවත් එකතු කරන්න දැං සතිය පිහිටිය. සතිය පිහිටියට පස්සේ නැම්බුදුරයන් වහන්ේ තව තව මේ අර්මුණය විස්තර බලන්න දැන් හිතර පොඩ්ඩක් පණ ඇවිල්ල තියෙෙන් හිතර දැම් පොඩ්ඩක් මුලේ පැෑදිලා තියෙන්නේ. හිතර දැන් පොඩ්ඩක් සහනයක් ලැබිල තියෙන්නේ ප්‍රපංචයෙන් තාවකාලික දැන්ත විදිල තියෙන්නේ ඒ වෙලා වෙදි දැන් මේ අරමුණේ දැන් මේ ඇස්පන පිට තියනාර්මණේ විතටයයක් බලන් ැ අපිට උමන අරමුණේ ම විතර පිට දැම් පාදපොල දදිවා යටිතුලො වැදදුනා එතන මොනාද තියෙන විස්තර එතන තද ගතියනවද රළු ගති තියෙනවාද උනුසුම් ග තියනොද සිල් ග තියෙනද විරුම්බද ඉස්සල වදින්නේ යටිපතුලද ඉස්සල වදින්නේ නැත්තං මොන ඇගිල්ල දෙස්සල වදින්නන්නේ කියලා මේ විදිර අපි පොඩ්ඩක් මේ යන විීම සිිමත්තයෝ ඒකතන කරුණු සොයන අන්නද අප අවධහන තවත් ඔන්න එතකොට අපි ටුවමනාතරට එමුයනවා මේක සිද්ධ වෙන්න සිද්ධ වෙන්න අපේ අර ප්‍රපංචයට දෙන පොහොර අඩුවීම නිසා ප්‍රපංචය එන්න එන්න සමනය වෙලා හිත සම්පූර්ණයම නිශ්ශබ්ද වෙලා ඔන්න නිශ්ශබ්ද මනසකින් සංසුන් සිත්තකින් නිහඩ හිත්දකින් මේ පාදේ ස්පර්ශයේ හිත පවත්වන්න පුළුවන් වෙනවා. තැ මේකගේ තත්තකර එන්න පුළුවන් යෝගා වචරු ලොකු සහනයක් දැනගන්න ලබාගන්න පුළුවන් හඳුනගන්න පුළුවන් තැන් එයාගේ හිත හරිම සහනශීලි ඇතුළෙ කතාව ටිකක් අඩුයි පටන් ගත්තත් ක්මටම අවසන් වෙනවා නවකතාවත් දක්වා යන්න කටි කතාාවකින් අතර කරන්න පුුවන් නැත්තං වාගේ හිපයෙන් අතරගන්න පුුවන් නැන් අන්න බොහොම සහනශයේ දීව සතිය පිහිටව ගෙන තැම් මේ අරමුණය යන්න පුළුවන් දැම්පෙන්වත මෙතනට බුදුරයන් වහන්සේ තමන් වහන්සේගේ බුදු නුවනින් දැකලා මේ අරමුණුවල යථසභාවේ දැකීම සඳහා උත්්චාවන්ත කරෝල. ඒ කියන්නේ දැම් මෙතෙන්ට ප්‍රඥාව එකතු කරන. යෝසෝ මනසිකාරයක් එකතු කරන සතියට තව සම්පජඥය එකතු කරනවා සම්පජඥය කියන්නේ ප්‍රඥාවේ බීජය කියලා කියන්න පුළුවන් එතකොට අන්න ටික ටික මේ ප්‍රඥාව වැඩෙන්න්න වැඩෙන්න්න මෙයාට තේරනවා මේ අරමුණ ඉරන්තරෙන් වෙනස්ෙන හටගන්නව මොහොතිං වෙනස්සවෙලා ඔන්න දුරවෙලා යනෝ දැන් කායනු පස්සනාවක් සම්බන්ධයෙන් අපි කියනවාවනම් ුදුරයන් වහන්සේ දහමේ විස්තර කරනවා සමුදය දම්මාවනු පස්සේවා කායස්මින් විරති මේ විාකාර අරමුණු හට ගන්නව අපි දැ මේ රූපකත්මස්ථානයක් කොසේගේ හින්දා ඒ ඔස්සේම මම විස්තර කරන්නම් දැඟතුකොට මේ පාදේ හටගන්නා විවිධාකාර දහතු ලක්ෂණ එය හඳුනගන්න පද ගති රලු ගති උණුසුම් ගති සිසිල්ගති බරගති සැහැල්ලු ගති සෙලවෙන ගති කම්පනය වෙන ගති චලනය වෙන ගති ඇති මෙසිියල්ලම විවිධාකාර රූප ධර්මයන්ගේ ලක්ෂණ අපි ක්සාමානින් කෙන දහතු ක්ෂණ ඔ හඳුනගන්න ඒම හඳුනගන්න හඳුනගන්න ඒව තින පොදු ලක්ෂණ නිස්මතු වනවා මෙ මොහොතක් පාස ඇතිලා අනැතිේලා යන සමුදේ දම්මාවනු පස්සේවාකා අයස්මින්ගි හරැති. වය දම්මාවනු පස්සේවාකා යස්මිංි හෙරති. සමුදේ වය දම්මානු පස්සේවාකා යස්මින්ගි හෙරදි බදුරයන්හන්සේ අපිට පාර පෙන්නවා මේවැ හටගන්නා සභාාව බලමින්වාසේ කරන්න. මේවයේවැෑවෙලා යන සභේ නිරුද්දයලායන සභාවේ බලමිින්වාසේ කරන්න. ඒ දෙකම බලමින් වාසේ කරන්න. දැම් මෙහෙම කරන්න කරන්න මේවා කෙතරම් සීග්‍රේන් ඇතිවෙලා නැතිවෙලා යනවාද කියනව න්නම්. දැන් මේවා වංවිෙන් කල් හඳුග නවාරි දැන් මේ තදගතය රළු ගතිය උුණුසුම් ගතය සිල්ගතය, බරගතිය කියලා ඒව වෙන්වෙන් කල් හඳුනගන්න නමාරී මොකද ඔක්කොමලා පෙන්නන්න එකම කතාව. හරිය ඔක්කොම එකම ගොජයක් බවට පත්වෙලා. එකම රොත්තක් බවට පත්වෙලා. එකම සූහැම් බවට පත්වෙලා හැබැ හැමෝම කියන්න එකම කතාව. හැමෝටම තියෙන එකම ආනිසංසයක් ආදීනවයක්. හැමෝම ඇතිේලාන්න තිෑන. බොහොම මොහතයි මොහොතකින් ඇතිලාන්න තිලෑනො. ති මේ ප්‍රියාදාමේ ෂණිකව සිද්ධ වෙනවා ශන බංගුරයි මොහතක් මොහතක් පාස ඇතිලාන්න ති ප්‍රවාහයක්. තින් බුදුරායන් වහන්සේ මෙ මේ නුවන මේ අපේ ඇ සිදිරිිපිට බොහොම නිශ්ශබ්ද මනසකින් මේ අත්දකින ස්වභාවේ යථාභහෝතය ඇත්ත ඇත්සැටිය බොහම ගැඹුරු නුවනක් දක්වා වර්ධනය වෙන හැටි පෙන්ලදීල තියෙනවා. ඒක උදයත්තගාමිනියා පඤ්ඥාය සමන්නාගත අරයා නිබ්බේ දිකාය කියේ හෙම බොහොම උත්කෘෂ්ට නොනක් දක්වා බුදුරාන් වහන්සේඒ පෙන්නුම් කරල තියෙනවා මේ ඇතිවීම් නැතිවන් ස්භාවය දකින ඒ ්‍රයෝගාවචරයා ොම නිවිද යන්න නුවනකින් යුක්තයි කියලා කියනවා. එයා අන්තගාමී වෙන්න නැහැ සියල්ල ඇත කියන අන්තයක් ගන්න නැහැ. සියල්ල නැත කියන අන්තයක් ගන්න නැහැ. මො දෙයාට තේරෙනවා මොහොතක් පාසා දේවල් හට ගන්න. එනිසා සියල්ල නැත කිවක් නැත කියලා අන්තයකටයටට වැටෙන්ම දෙක් නැෑ. ඒවගේ මයි මොහොතක් පාසා දේවල්ෂය වෙන නිරුද්ධේලා යන. පිනිසා සියල්ල ඇත දිගටම ඇත දිගටම පවතිී කියලා අන්තියක් ගන්න එයායට බ. ඇ මෙ ැන තින ප්‍රවාහයක් මෙදන තින ඇවීමම් නැතිවීම් ප්‍රවාහයක්. මෙතන තින හේතුඵල දහමක් කියල බුදුරයන් වහන්සේ පාරක්පෙන්නවා මෙන්න මේ ඇත නැතකෙන අන්තවලින් මිදිච්ච හේතු පල දහමක් ම පදනම් වෙච්ච ැඳුම් පෙළිවතක් බුදුරයන් වහසිදත්‍රිපත් කරනු. තු මෙන්න මේ විනිවිධයන ප්‍රඥාව. යම්ස කෙනෙක්ගේ හිතේ හටගන්න හටගන්න යාට හැකිවෙනවා නිමිතිවලින් තොරව හිත පවත්වන්න කෙටි කාලයකට. ඒක හොඳට අනිත්්‍ය ලක්ෂණය කෙනෙකුට හිත පලගැුනාන අනිත්‍ය ලක්ෂණය හොඳට තේරුුණානං වැටහුුණානං දැම් මේ ඇස්පනාපිට සිද්ධ වෙන පේන අත්දකින හැම දේකම තියනම ෂන බංගුර භාවේ. මොහතක් පාස බිඳිවිිධ යනස්වභාවේ. මොතක් පාස ඇතිලා නැතිලා යනස්භාවේ එයාටත් බලන බලලාත පේන්න පුළුවන් එතකොට එයාට නිමිති ගන්න මාරී නිමිති ගන්න අපහසුයි මොකද මේ බොහම ෂැන බංගුරයි හොම ්‍ර සීග්‍රේම්ේදේ සිද්ධ වෙනවා. එපමණකට එයාගේ යෝනිව මනන්සිකාරේද සම්පජනයේද දුණු වෙලා ඉතින් ගන්න නිමිති ගන්න පැරිතත්වටම මේ කටයුත්ත සිද් වෙන. දැන්ගන්න යාගේ හිත නිමිති නොගැනීම නිසා අන්න නිදහස් වෙන මෙතෙක් කාලයක් නිමිති නිසා තමයි මේ හිත හිරවෙලා තදද වෙලා බරවෙලා රොක් වෙලා සීමා වෙලා පටු වෙලා තිබුණි නමුත් දැන් කෙටි කාලයකට නිමිතිවලින් හිත තොර වුණනා නිමිතිගන්න බැරි වුණ නිමිතිවලින් තොර හිතක් අනිමිත්ත හිතක් නිමිත නොගන්නා වභාවයක් අන්න තාවකාලික ඇතිව වුණා. අපි හි න අනිමිත්ත සමමාධිබටමක් කොන්න ඇතිවුණ කටිකාලයයි වි ටස අයිත ොක්ෝ පරන්න රුද්දර නිමිතක් ගත්තතා තින් අර නිමිති නොගන්නාස්වභාවය බිඳවැටුණා. එතකොට යෝගාවචරාව උනන්දුව වෙනවා ද මේ කරපු දිනම නැවත නොවත කරන්න. ආයිත් සපන් භානදෙන අත් පරයක භානාවේදෙනවා. මෙහෙම කරන්න කරන්න එතකට නැවතත්න්න හිත හොඳට අනිත්‍ය ලක්ෂණය ඉස්මතු කරගෙන ඒ අනිත්‍ය ස්වභාවේ හොඳට උකහාගෙන ඒින් හොඳ ජවයක් පන්නරයක් ලබාගෙන ආයිත් ත නිදහස්සෙන. ආ ආත් හිත නිමිති නොගෙන ඉන්න. ටසඇති න්න විඩ දක්න හිතර ඉන්න පුලුවන් නිමති නොගෙන ස ආයිත් මේ ඕෝගචටය උනන්දේෙන. උනන්දු වෙන්න වෙන්න අන්න නැමවත් හොදරට අනිත්‍ය ක්ෂණ ප්‍රකට වෙන ඒය අනිත්‍ය ලක්ෂණය ප්‍රකටවීම හ ආයිත් ඔන්න හිත නිමි නොගෙන න්න විනාටිහකි පුුව. මේ ගාවචරයේ ්‍රග කරනවන්න්නං අන්න ටික ටිකයාට පුළුවන් වෙනවා මේ නිමිති නගෙන ඉන්න කාලපරිච්චේදය දීර්ග කරන්න දැන් අඩි වනාටි පහවක් නිමති නොගෙනඉන්න පුළුව විනාටි තිහක් නිමිති නොගෙනඉන්න පුළුවන් ව අඩ හතලහක් පනහක් නිමති නොගෙනඉන්න පුළුවන්.ඇ මෙන්න මේ අනිමිත්ත සමාදිය නිමිති නොගන්නා සමාදිය. කෙනෙකුට අත්දකින්න පුළුවන්න මේ වගේ සැහැන වෙලාවක් අදකින්න පුළුවන්න්න අන්න ඒ හිත. හඳුනගන්නවා මේ විදිහයට ඉන්න පුළුවන් නිමිති නොගෙන ඉන්න පුළුවන්. කියලයි හිත තේරුම් ගන්න මේ යෝගාවචරයා තේරුම් ගන්නවා කියන එක නෙම යෝගාවචරයාත් නම් මේ මේ මංකීන බනිින් තේරුම් ගන්න පුුවන් පොතබ බල්ල තේරුම් ගන්න පුලුවන් නමුත් ඒ තේරුම් ගැනීම තියෙනනිකම් මතුපිට පමණයි. නමුත් අපේ හිත අදදකීමක් වශයෙන් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දේ තේරුන් ගත යුතුයි. ඒකතම අර භවනාව හර සිද්ධ වෙන්නේ භවනාව රහා නැවත නැවත මේ බහුලිකෘත කරන්න කරන්න. අන්න හිත තේරුන් ගන්නවා මට නිමිති නොගෙන ඉන්න පුළුවන්. අන්න අදැන් පොඩ්ඩක් නිමිති නොගෙන ඉන්න පුරුදුුවේවා ඒක දැන් අගය කරන්නවා. ඇති මේක එකාතකින් මුලදී සහලාට පරයන්කේසික් දෙවනා වෙන්න පුළුවන් අන්න දැ ෝගාවචරයා උත්්සාහන්තයවා බැරිද මේ තත්වේ සක්ම නිදිත් ගන්න. බැරිත මට නිමිති නොගෙන ඉන්න සක්මනේදීත්. උද හරි අමවර මොකද රූපපේනවා සද්ධ එහෙනවා සක්මන් කරන්න වෙනවා තිටිකක් කර බාධක බහුලයි. ඉති එනිසා සක්මරයන්කේ තරම් සාර්ථක වන්න රමු යෝගාවචරය උත්සාන්ත වෙනවා. දැ මෙන්න මෙතැදි තමයි යෝගාවචරයකුට නුවන පහලවෙන්න වශ්‍ය. ඇයි මේ නිමිති ගන්නේ නිමති නැත්තන් හිත නිදහස් තාවකාලිකව. ඉති ඇයි මේ නිමිති නැති නිදහස. නිිමතිවලින් තොර බව ප්‍රපංච කරණයෙන් තොර බව ඇතුළේ කතාව සමනයවෙච්ච බව නිප්පපංච තත්ත්වය අහිමි වෙන්නේයි. අල් යෝගාාවචරයට වැටහෙන්න පුළුවන් දැ ගෝධත්ත සූත්‍රයේ එන මේ කාරණය. මේ ගෝතත් සූත්‍රයේදේ චිත්ත ගෘහපතිතුමා කියනවා රාගෝකෝ බන්තේ නිමිත්ත කරනු. දෝසෝ නිමිත්ත කරනු හ මිතරන දැඟතවර මේ නිමිති කරණය සිද්ධ වෙන්නේ රාගෙන් නිසා නි සිද්ධ වෙන්නේ දේශය නිසා. නිමිති කරණය සිද්ධ වෙන්නේ මෝහය නිසා. තොට මේ රාගදේශ මෝහවලත් ලොකු බලපෑමක්තිේන මේ නිමිත්ත කරණයට එතකොට. ති එහෙනම් ඒ කියයන්නේ තවත් ඇතිකින් කියනවා නම් අපේ හිතේ කෙලෙස් දුරුවෙන ප්‍රතිපදාවකට අපි නැඹරුවෙන වනං. අන්න එතකොට නිමිති කරණයක් එන්නෙන් අඩුවරෝ. ො රාගදේශ මෝහ ක්‍රමාණුකූලවශෂයේ වෙලා යනවනම් නිමිති ගැනීම ක්‍රමාණුකූලව අඩු වෙලායන්න ඕනේ. නැ එතකොට මෙන්න මේ අනිමිත්ත තත්ත්ය අනිමිත්ත සමාදිය කෙනෙක් උත්සාාවන්ත වෙනවා අනිමිත චේතෝ මුත්තියක් දක්වා වර්ධනය කරන්න. ඒන්න දැන්යාට සෑහැෙන වෙලාක් නිමිති නොගෙන ඉන්න පුළුව සක්මනේදත් නිමිති නොගෙන ඉන්න පුළුවන්. දැක්කට කතන්දරයක් ගොතන්නෑ. ඇහවුනට කතන්දරයක් ගොත න්නෑ. දැනට කතන්දරයක් ගොතන් නෑ. ප්‍රස දැනුනට කතන්දරයක් ගොතන් නෑ ස්පාර්ශයක් දරනුවට කතන්දරයක් ගොතන්න නෑ. ඇතින් වගේ හිතට සිතුවිල්ලක් ආවත් ඒ ඔස්සේ කතන්දරයක් ගොතන් නෑ. වෙනත් මැත්තකින් කියනවන දිිත්තේ දිට්ටමත්තම් භවිසති. සුත්තේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිසති, විඤ්ඥාතේ විඤ්ඥාතමත්තම් භවිස්සති. දුටුවේ දුටු පමණින් අතර වෙනෝ ඇසුන්නේ ඇසුරු පමණින් අතර වෙන දැනුන පමණින් අතර වෙන සිදදු මේ සසිතුටු පමින් අතර වෙනවා ඒ ඔස්සේ කතන්දරගොතන්න යන්නෑ. අන්න දැන් සංසුන් වෙච්ච හිතක් නිමිතිවලින් තොරවෙච්ච හිතක් නිදහස් වෙච්ච හිතක් අනිමිත්ත චේතෝ විමුත්තියක් අන්න කෙනෙකුට පුක්ති වෙදින්න පුළුව. තැන් මේ තත්ත්වය තව තව වර්ධනය කරගෙන ගියොත්. අන්න මේ සූත්‍රයේ සඳහන් වෙන ය කපා ේතවයි මුති මට්ටමත් දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා මොකද දැන් රාගයට පහර දෙෙනවන්නම් දේශයට පහර දෙෙනවම් මොහයට පහර දෙෙනවනම් ඒ වශය වෙලා යනව වනම් තව තවන්න නිමිති නොගෙන ඉන්න හැකියාව මේ ෝගාවචරය තුළ හටගන්න ඉඩ තියෙනවා. එතකොට අපිතමු යම්කිසි අවස්ථාවකදී සෞකලසුන්න්නසා රහත්වෙච්චය රහතන් වහන්සේගේ මන රගයක් ඇත්තමන දේශයක් ඇත්තමන මොහයක් ඇත්ත එහෙමනං නිමිත්ත කරනයක් ඇතුළි සිද්ධවෙෙන නෑ. හැබැයි රූපපේනවා සද්ද එහෙනවා ගන්ධ සුවඳ දැනෙනවා දිවට රස දැනෙනවා කයිට ස්පර්ශයන් දැනනවා හිතන්නත් අවශ්‍යනම් පුළුවන් ති නිසා මෙබඳු තත්ත්යක් දහමේ විස්තර වෙනවා එකයන්නේ රහතන් වහන්සේගේ හිතටත් වෙනත්තත්තකින් කියනව නම් රහතන් වහන්සේගේ ඇහැටත් රූපපේනවා. නමුත් හිත ඒ රූපයක්ක මිශ්්‍ර වෙන්නය නෙනෑ ඒ රපෙක්ක මිශ්‍ර වෙලා කතන්දරගතන්නේ යන්නෑ. හිත තියෙනවා මිස්්‍ර නොවී. හිතතියවා සංසුන්ව හිතතියෙනවා නිශ්චලව හිතතියෙනවා බොහෝම නිසොල්මනේ අකම්පිතව. මේ බොහොම රිජෝම විස්තර කරන්නවා සෝන සූත්‍රේදි සෝන මහරහතන් වහන්සේ උන්වහන්සේ කියනවා මේ ඇහැ ඇරගෙන ඉන්නකොට. ඕන තරම් මේ ඇහෙන් දැකියුතු වූ රූප මේ ඇහේ ආපාතගත වෙනවා. හැබැයි අමිස්සීකත මේ වස චිත්තං හෝති හැබැයි ඒ රූපත් එක්ක මේ හිත මිශ්‍රවෙන්නේ යනිි නෑ. තිතන්. ති අතර වෙලා ස්තිිරවර් ආනෙන් ජපපත්තං හොඳට අකම්පිදව තියනවා එතකට අප තේර නොද මේ රූප සම්බන්ධය මං කිවේ ඒවගේ උන්වහන්සේස්තර කරන සද සම්බන්ධය නුත් සද හැනෝ නමුත් සද්දත්ක හිත මිශ්‍ර වෙන්නේ අන නෑ හිත තියෙන බහොම නිශ්චලවා කම්පිතව නොසෙල්වී හිත තියනවා දැනවා හැ හිත වත් එක් කන්දරගතන්න යන්නන හිතේන නිශ්ලව අකම්පිතව. ඒවගේමයි රස දැනනවා ඒකත් එක කතන්දරගොතන්න යන්න හිතේ නො යාගේ පාඩුවේ යානි දහසේ ඉන්න. ඒඟටම ඒවගේම කයට ස්පර්ශයන් දැනවා ඒ දැන ස්පර්ශයන් එක් හිත කතන්දරගතන්න මිශ්‍රවෙන්න පැටලෙන්න්නේ යන්න නැහැ යඉන්නවා පැටලෙන් නැතුව. හිතටත් යම්කි වෙලාව කිතුමු තන් ූමනාවන නාගත ගැන යම් සැලසුම හදන්න වන අතේ යම් ස්පර්මයක් ගැන මතක් කරන්න ූමනාවන ඒ එතනින් අවසාන යායත් ත ශ්චලයි. මෙන්න මේ වගේ තත්ත්වයක් සෝන මහරතන් වහන්ේ ෝන සූත්‍රේ දිහම විස්ත්‍ර කළ දෙනවා. ඒේවගේම රහතන් වහන්සේගේ හිතේ තියෙන ඒ අකුප්පා තත්ත්වය අකම්පිත තත්ත්වය නොස්සෙල්වෙන සභාවය බුදුරජාණන් වහසේ මදු පිින්ි ූත්‍රෙ ස්ත කරන අපි මදු පිින්ි ත්‍රය උදෘත කරගත්තා කොහොමද හිත ප්‍රපංචකරණයක් දක්වා යන්න කියලා මේ මදු පිින්ඩික සූත්‍රයේ බුදුරයන් වහන්සේ විස්තරකරනවා තමන් වහන්සේගේ වාදය හෙමත් නැත්තං රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවේ එතැදි බුදුරයන් වහන්සේ කියනවා යථවාදීකෝ අවුසෝ සදේවගේේ ලෝකේ සමාරකයේ සබ්‍රහ්මකේ සස්සමනක් බ්‍රාහ්ණයාා පජාය දේව මනුස්සායි ඒන්න මේ ලෝකෙ දෙවියන් මරුන් බමුන් සහිත මේ ලෝක ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ප්‍රජාව තුළ යම් කිසි තැනැත්තෙක් කාමයන් කෙරෙහින් කෙරෙන් විසං යුක්ත කාමයන්ගේ ඇලෙන් නැතිව ඒවගේම කිසිම හිතේ කුකුසක් නැතුව හිතේ සැකයක් නැතිව ඒ සැකයන් සයල්ල ප්‍රහණය කල්ලා ඒ වගේ මේ භව විභවතත්වන් ගැන කිසිම තන්හාාවක් නැතිව. ඉලට හොඳ වචනයක් එනවා සං්ඥානානුසෙන්ති කිසිම සං්ඥාවක පැටලෙන් නැතිව නැතම් සං්ඥාගන් හර හිතේ ලැගගන්න නැතිව. ඉන්නවනං අන්න එ බඳුවාදයක් තමයි මම පෙන්නනවාදය. අන බඳු තත්ත්වයක් තමයි මේ මම පෙන්වන්නේ. ඒබඳු තත්වයකදී ෝකෙ කිසි කෙනෙක් එක වාද කරන්න යන් නැහැ කියන වාදයක්ත් අයි මගේ තියෙන්නේ. ඇැයිකතන් බැලහ පුදුමාකාර තත්ත්වයක් මේ බුදුරයන් වහන්සේ කියන්නේ ඒක කියන්නේ යම්සි රහතන් වහන්සේ කෙනෙක්. මෙන්න මේ වගේ උන්හන්සේගේ හිත තියෙනවන්නං ඒක කියන්නේ. කිසිියලුම සැකසංකා දුරුවෙලා ඒවගේ කිසිම දෙයක් සම්බන්ධයෙන් තන්හාාවක් ඇත්තෙන. ඒගේ සං්ඥා අනුසයවීමක් ඇත්තෙත් නෑ සංඥල් ඒ හිතේ ලැඟගන්නෙත් නෑ එහෙම නං ඒ රහතන් වහන්සේ මේ දෙවියන් මරුන් බ්‍රමුුණ එක්ක කිසිම වාදයකට පැටලෙන්නෙත් නෑ අන්නේ බදු තත්ත්වත්තමයි රහතන් වහන්සේ කෙනෙගේ හිතේ තියෙන්නේ කියලා මේ බදු පිින්ික සූත්‍රයේද ඔන්න බදුරයන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙගේ හිත ගැන යම්සි විවරණයක් ඉදිරිපත් කරනවා ඒ අනු අපිට තේරවා ඒ හිත බොහොම අකම්පිතයි ඒ හිතේ සං්ඥා ලැඟගන්න නෑ ඇැබ එතනින් පෙන්නුම් කරන්නෑ ඒ රහතන් වහන්සට පෙන්නෑ කියලා ඇහෙන් නෑ කියලා ගඳ සුන්ද දැනෙ නෑ කියලා රස දැනෙ නෑ කියලා ස්පර්ශයන් දනෙනෑ කියලා හිතර සිතුවිලෙන් නැෑ කියලා එතරින් පෙන්නුම් කරන්න ඒ එන්න දේවල් දැනන දේවල් පෙනෙන දේවල් ඇහෙන දේවල් රස දැෙන දවල් එකක්වත් ඒ හිතේ ලැඟගන්නෑ ඒ හිතේ අනුසේ බවට පත්වෙන්නේ බොහෝම සෝක්ෂ මට්ටමක් කියල තමයි යිති කියන්න වෙන්නේ. එතකොට මේ රහතන් වහන්සේගේ තත්ත්වය ඒ තින අකුප්පා මට්ටම කෝපය නෝන මට්ටම නොස්සෙල්ලන මට්ටම එ නිසා අපිට මදු පිින්්ික සූත්‍රයේ දී බුදුරයන් වහන්සේ දෙන විවරණයන්ුවත් හිතාගන්න පුළුවන්. ඒ වගේ අ සෝනසූත්‍ර එන සෝන මහරන් වහන්ේ විරණයනත් හිතාගන්න පුළුව. න්හසලා තිගේ තාකින් බල හම මේ සාමා්‍යි මනුන්සේ වගේ ජීවත්තවා ඇති හැබැයි උන්හන්සලගේ හිත් හරිම පිරිසුද පැටලෙන්න්නේ නෑ කෝපයවෙෙනනෑ කම්පාවෙන්නෑ කුපිත වෙන්න සෙලවෙන පොහො නිර්මව පොහොම නිශ්චලව පොහම සංසුන්ව රාගදේශමෝහයන්ගෙන් ඉවත්වෙලා බොහොම නිකලෙස්ව නිර්මලව තියනවා කළ කියන්න පුළුව. ති ඔන්නව බඳු තත්වත් මයි අකුප්පා චේතව විමුක්තියක් කියලා පෙන්නුම් කලා තියෙනෙ. තොට දැන් අද මම මේ ශක්ති පමණින් විස්තර කරේ ඒ අකුප්පා මට්ටමකට අකුපා චේතව විමුත්වයකට කොහොම දර අනිමිත්්‍ය ස්වභභාවයක් කරහා පැමිණෙන්න්න කියන කාරණය. එතකොට ඒ මට්ටම එකතිකින් බැලු හා මේ අනිමිත්ත චේතව විමුත්තවයට පමණක් සීම වෙලා නෑ. අපි එදා විස්තර කරපු අපමාන ජේතවවිමුත්තියක් කරහත් මේකුපාමටමට එන්න පුුව. අදවිස්තර කරගු අනිමිත්ත චේතවවිමුත්තියක් කරහාත් මේ අකුපා චේතවවිමුත්තියක් දක්වා පැමිණින්න පුළුවන්. ඒවගේ මේ සුන්‍යත විමුත්තිය කරහ චේතවවිමුත්තියක කරහත් මේකුපා චේතවවිමුත්තතිය පැමණින්න පුළුව. ඒවගේම මේ ගෝතත සූත්‍රයේ එනවා ආකින් ජ්ඥා යතන චේතවයිමුතියක් කරහත් කෙනෙකුටම කකපා ේත මුති මටමකට පැමිෙන්න්න පුළුව මෙ මේ තත්වේ තමයි මේ චිත්ත ගෘුපතිතුමා පැවිදිි කරන්නේ. තොට අරවගේ විධාකාර වෙනස් පාරවල් තියෙනවා ඒ විවිධ පාරවල් වලින් මේ එකම ස්වභාවයකට එකම නිර්මලත්වයකට. එකම කුප්පා මට්ටමකට නොස්සෙල් වෙන ස්වභාවයකට තාදී මනසකට ළඟාවීමේ හැකියාව තියෙනවා. එමනම් පෙන්වත්න්නේේ අපිත් මේ කාරණා තේරුන් අරගෙන ශක්ති පමණින් අපි වඩන භාවනාවත් ප්‍රමාණුකූලව ටිකටික අපේ හිතේ රාගදවේශමෝහ දුරුවෙන ආකාරයෙන් නිස්සරහට අරගෙන යන්න අපි උත්සාහත්වමු. මොකද මේ රාගදවේශමෝහා රහා තමයි අපේ හිත ඇතුළ ප්‍රමාණීකරණයක් සිෙද්ධ වෙන්නේ. ප්‍රමාණිකරණය සිෙද්ද වනො තන්නාර අපමාන චේතවවිමුත්තිය අපට අහිමි වෙන. ඒවගේමයි රාගදවේෂමෝහා හරහා තමයි නිමිත්ත කරයක් සිද්ධ වෙන්නේ. ඒ නිමිත්තරනයක් ්‍රාගදේශ මෝහා රහා සිද්ද වුනොත් අපට අ අනිමිත්ත චේතවමුත්වය අහිමිෙන. ඒ වගේමයි ප්‍රාගදේශමෝහාරහා තමයි හිත කිසිවක් කියලා මොනාහරි දෙයක් අල්ලන්නේ. එහෙමන ගන්න ආකින් චඥාචේතොවිමුතිය අපට අහිවේෙනවා. ඒ වගේමයි රාගදේශමෝහාරහා තමයි හිත ආත්මස්වභාවයක් සත්වේ පුද්ජලේක ආරෝපනය කරම්. ඒ හරහත් අපිට සුං්ජ ජේතවවිමුත්තිය හිමිවෙලයන. තියෙනන් අපට බල තේරුම්ගන්න පුළුවන් මේ රාගදේශමෝහ අපේ හිත ඒකාතකින් කෙලෙසනව නිමිත්ත කරණය එක ලක්වන්නවා ප්‍රමාණ කරණයක ලක්වොන්නො දෙයක් කියලා නැති දේවල් අල්ලගන්න කිසිවක්කේලා විධාකාර දේවල් අල්ලගන්න ආත්මස්භාවයක් හදාගන්න. එහමන අපේ හිතේ රාධදේශ මෝහා අපි දුරකන්න ප්‍රතිපදාවකය දෙෙනවන්නම්. එහමන අපිට යම්හෝදින එක අපේ හිත රාගදේශයන්ගෙන් මෝහයන්ගෙන් දුරුකරගෙන බොහොම නිර්මල මට්ටමකට අකුපා මට්ටමකට නොසැබෙන මට්ටමකට තාදී මංසකට පැමිණීමේ හැකියාව තියෙනෝ. ඒ සඳහා අප සිලු දෙනාටම අදදින ධර්මදේශනාවත් මඟ පෙන්වීමක් වේවා කෙල ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවත් අවසන් කන්නෝ සිලු දෙනාටම තෙරුවන් සරණයි.